සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අලුත් වීඩියෝ සීරීස් එකක් පටන් ගන්න කල්පනා කරලා රැපිඩ් SFT. ඇත්තට මේක පටන් ගන්න ප්‍රධානම හේතුව තමයි මේ 2022 ළමයි මම ක්ලාස් වල දෙකපු දෙයක් තමයි දැන් ඒගොල්ලෝ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ ඉඳලා ෆිසිකල් වලට ක්ලාසස් වලට ඇවිල්ලා පොඩ්ඩක් විභාගේ කිට්ටුවේ ගෙනවා. ඒ විභාග පරණ ළමයිගේ විභාග රිසල්ට්ස් ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්කලා විභාගයට පොඩ්ඩක් අවතීර්ණ වීමක් මම දකිනවා. එතකොට ඒකත් එක්කලා ඒගොල්ලන්ට අර ෆිසිකල් ක්ලාස් වල ඇවිල්ලා ඉගෙන ගත්ත දේත් එක්කලා ඔන්ලයින් සමහර ගොඩක් ඒවා අමතකයි කරපුවා. එතකොට අර ඒගොල්ලන්ට පොඩි ටයිම් එක ලිමිට් වෙලා තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඒගොල්ලෝ කලබල ගතියක් සහ පොඩි පොඩි දේවල් මගහැරන ගතියක් තියෙනවා. ඒකම මයි ක්ලාස් වල දරුවන්ගේ දෙකපු දෙයක්. ඉතින් ඒක නිසා මම ඒකට පොඩි සපෝට් එකකින් දෙන පොඩි වැඩක් මේ දවස්වල මගේ ක්ලාස් එකට අත්ත දැබලුවා. ඒක පොඩ්ඩක් සාර්ථකයි වගේ හිතුන නිසා මම වීඩියෝ සීරීස් එකක් විදිහට ඉතුරු ළමයි ටිකටත් මේක පොඩ්ඩක් අත්ත දබලන්න කල්පනා කරා. මේ රැපිඩ් SFT කියන වීඩියෝ සීරීස් එක ඇත්තටම විනාඩි 3-4ක කාලෙකින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි වීඩියෝ එක මේ විස්තර කිරීම නිසා සමහර විට ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. මේ වගේ ඔයගොල්ලන්ට පේනවා මගේ මේ පිටිපස්ස බෝඩ් එකේ තියෙන පොඩි කාරණා ටික. ඒ වගේ අර අතබහුව වෙන නමුත් අනිවාර්යෙන් දැනගත යුතු කාරණා කිහිපයක් මම මේ වීඩියෝ සීරීස් එක ඔස්සේ ඔයගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් විදිහට පොඩ්ඩක් කියලා දෙන්න තීරණය කරා. ඔක තමයි ඔයත් එක්ක මම පොඩ්ඩක් මතක් කරලා ඉන්න මම දැක්කා මේ විශේෂ ටිකක් සංකල්පනාත්මකව ටිකක් ගැඹුරට යන සිසුන් පිරිසක් ඉන්නවා මේ ටෙක්නොලොජි සබ්ජෙක්ට් එකත් එක්ක එකතු වෙලා. ඒගොල්ලන්ගේ අර විෂයපතේ තුල තියෙන දැනුම වෙනුවෙන් විශේෂ බාහිර දැනුමත් වර්ධනය කිරීම උදෙසා අපි ටීම් එක පොඩ්ඩක් තීරණය කරා මේ තවත් අලුත් වැඩසටහනක් පටන් ගන්න. මේක ගැන ඉස්සරහ දැනුවත් කිරීම කරන්න මේ ඒ වැඩසටහන තමයි මේ මිත්‍යාවෙන් විද්‍යාවට කියන ආටිකල් සීරීස් එක. අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ටිකක් විෂය අනුකූලව සහ විෂය පරිබාහිර කියන කොටස් දෙක මේ සබ්ජෙක්ට් එකක කොහොමද ගලපලා ඉස්සරහා ලෝකය දකින්නේ සහ දැන් ඇත්තටම අපි එක සබ්ජෙක්ට් එකකට කොටු වෙලා ඉන්න නිසා ඒකෙන් පිට ඇත්තටම ටෙක්නොලොජි සබ්ජෙක්ට් එක කියන්නේ බොහොම වැදගත් සබ්ජෙක්ට් එකක්. මොකද ඔයගොල්ලෝ දන්නවා හැම දෙයක්ම දැන් ටෙක්නොලොජි එක්කලා නෑනේ. එතකොට අපිට මේ සබ්ජෙක්ට් එකත් එක්කලා බාහිර ලෝකෙ වෙන්නේ මොනවද කියන එක ගැන ලොකු දැනුමක් තියෙනවා. ඇත්තටම මේ දැනුම පාසල් විෂය ධාරාවෙන් සහ මේ තියෙන ක්‍රයිසිස් එකත් එක්කලා ඇත්තටම ළමයින්ට ඒක ගෝචර වෙනවා මදිගතියක් තියෙනවා. එනිසා අර ටිකක් අර මේ සබ්ජෙක්ට් එකේ ටිකක් ගැඹුරට හිතන සහ ඒ විෂය ධාරාවේ ටිකක් දුරදිග හිතන ළමයින්ට රුකුලක් වීම උදෙසා අපි පොඩ්ඩක් මිත්‍යාවෙන් විද්‍යාවට කියලා සීරීස් එකක් ආටිකල් සීරීස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නම් මම ඉස්සරහට දැනුවත් කිරීම කරන්න. ගොඩක් වැඩ පටන් අරගෙන තියෙනවා. ඒ ටික හරියට කරගෙන යන්න ඕනේ. පොඩි පොඩි අතවසම් වෙනවා. වැටෙන හදිසි වැඩ සහ අසීමිත වැඩ කන්දරාව නිසා මේ පොඩ්ඩක් බ්‍රේක් වෙනවා සමහරලාට. ඒත් නවත්තන්නේ කරගෙන යනවා. මේ වැඩ ටික හරියටම ප්ලෑන් කරලා ඉස්සරහදී හරි දවස්වලදී කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතක මේ විදිහට ටටක් ගාලා වැඩ ටික කොහොමද කරගෙන යනවා. ඕගලන්ට අවශ්‍ය දෙනවා අවශ්‍ය විදිහට අනිවාර්යයෙන්ම ලබා දෙනවා. හරි. අපි අපේ වැඩේට යන්. මේකයි කතාව. කර්මන්ත රසායනයේ තියෙනවා 5S සංකල්පය, 5M සංකල්පය. ඊට පස්සේ ඕගලන්ට තව තියෙනවා මේ අපි කලින් ඉඳලම දන්න 3R සංකල්පය, 3S සංකල්පය. ඔන්න ඔහොම කියලා ගොඩක් තියෙනවා සංකල්ප. ඒකත් එක්කලා මේක හරි ලස්සන කතාවක්. මේක ඇත්තටම වාක්‍ය වචන පහක් වුණානේ ටිකක් පැටලෙනවා. හරි. මට ඇත්තටම මේ කතාව මතකෙ හිටියේ මට හිතන විදිහ මම ක්ලාස් එකේ චෙක් කරලා බලලා ඊට පස්සේ මම මේ ඒක හරියගෙන ඉස්සර තමයි මේ ඔයගොල්ලන්ට කතා කරන්න ආවේ. හරි. අපි බලමු පළවෙනිටම තියෙන්නේ 5S සංකල්පේනේ. 5S සංකල්පයේ කරුණු පහක් තියෙනවා. S සංකල්ප පහක් තියෙනවා. අපි මේක සිංහලෙන් මතක තියාගමු. ඔයගොල්ලන්ට මේ ඉංග්‍රීසි වචන ටික නම් ටිකක් දෙපාර තුන්පාර ලිව්වම මතක ඉරි. නමුත් මේ පිළිවෙල අමතක වෙන එක තමයි ලොකුම ප්‍රශ්නේදී. අපි සිංහල විශේෂ නිර්දේශ ආධාර නිසා මේ සිංහල භාෂාවෙන් ලිවීම තමයි අනිවාර්ය වෙන්නේ. හරි. මේක මතක තියාගන්න මම හොඳ විදිහක් කියන්න. අපි ඇත්තටම පාඩම් කරන ළමයි විදිහට මේ හැමතිස්සෙම කාමරේ හැදි වෙනවා. ඇත්තටම පාඩම් කරන ළමයි නෑ ටිකක් හැදෙනවා. මගේ කාමරේ වුණත් ටිකක් අපි ඉවරයි පාඩම් කරන වෙලෙට මොකද අර කලවලේට පොත් අදිනවා. ඊට පස්සේ පාඩම් කරලා සාමාන්‍ය මගේ පුරුදු දින පාඩම් කරලා ගානක් හදලා ලියලි වුණ එකක් මේ කොලෙගුලි කරලා ගුණපත්‍රය දානවා. මට පොඩ්ඩක් කොල ටික පිරෙන්න ඕනේ ටිකක්. එතකොට මානසික මේ ශක්තියක් කරනවා. මම ගොඩක් වැඩ කරලා කියන්නේ. හරි. ඒකත් එක්කලා මේ ඉතින් කාමරේ හැදි වෙනවා. දැන් කාමරේ දොර ළඟ ඉඳලා මම කල්පනා කරන දේවල් ටික තමයි මේ 5S සංකල්පේ ගැබ් වෙලා තියෙන්නේ. මොකද මම පළවෙනිදම කරන්නේ දැන් හැම තැනම හැදි වෙලා කොළ විසික් කරලා අනවශ්‍ය දේවල් පිරින. හරි. මුලින්ම කාමරේ ඇස් කරන්න කලින් මම අනවශ්‍ය දේවල් ටික එළියට ඇදගෙන හිටියා නම් මගේ කාමරේ භාගය සුද්ධ වෙනවා. එහෙනම් මම පළවෙනිදම කරන්නේ අනවශ්‍ය දේවල් බැහැර කරලා තියෙන අවශ්‍ය දේවල් ටික වර්ග කරලා තියෙනවා. පොත් නම් පොත් වෙනම තියෙනවා. පෑන් ටික පෑන් විදිහට වෙනම තියෙනවා. මොන පළවෙනි දේ. මොකද අපි කරේ පළවෙනිට වෙලා අනවශ්‍ය දේවල් ඉවත් කරලා තියෙන දේවල් ටික මිලවලා තියෙනවා. හරි. එහෙම කළා මදි. දැන් සතියක් එකමාරක් විතර ඔය වැඩේ යන නිසා දූවිල්ල බැඳිලා නම් මනංග. දෙවෙනි කාරණේ මේ දැන් ඔය වෙන් කරගත්ත දේවල් ටික අපි පිළිවෙලකට තියාගන්නවා. ඒක අපි කොහොමද කරන්නේ? අපි පොත් තියෙනකොට මම නම් සාමාන්‍යයෙන් කරන්නේ මම ක්ලාස් පොත් මේ උගන්න පොත් ටික වෙනම තියාගන්නවා. කැම්පස් එකේ වෙනම තියාගන්නවා. මට වැඩවලේදී හම්බ වෙන මොන හරි ඉගෙන ගන්න මොන හරි ලර්නින් මැටීරියල්ස් හම්බ වෙනවා නම් ඒක වෙනම තියාගන්නවා. එතකොට ඒක වර්ග කරලා තියාගන්න. එහෙනම් අනවශ්‍ය දේවල් අයින් කරලා අවශ්‍ය දේවල් ටික
පිළිවෙලට වර්ග කරගන්න ඕනේ. වෙන් කර පිළිවෙලකට අසුර ගන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි එක දැන් සතියක් හමාරක් ඔය මේසෙ හැම හැමම තිබිලා ජනෙල් වලින් වීදුරු වලින් දූවිලි බැඳෙනවා. ඊට පස්සේ ඒ දූවිලි ටික පිරිසිදු කරලා මේ අස්පස් කරගන්න බෑ. අනිවාර්යයෙන්ම මේසෙ අපි අතපය තියනවා නම් ඔය මේසෙ දූවිලි බැඳෙනවා. අතපය තියන්නේ නැති තැන් වල ඒ ටික අපි පිරිසිදු කරගන්නවා. හරි? තුන්වෙනි කාරණේ. ඊට පස්සේ දේනී කියලා වැඩේ ඉවර කරගන්නවා. අයි අනවශ්‍ය දේවල් අයිනුත් කරා තියෙන දේවල් ටික පිළිවෙලකට තිබ්බා පිරිසිදු කරා. හරි දැන් කාමරේ ටිකක් සෙට්. ඊට පස්සේ අපි මහන්සි මම කරන්නේ මේ ෆොටෝ ගින්දගෙන කාමරේ සිරිනරම නරම කල්පනා කරන හැමදාම මේ අනේ මම මේක හරි පිළිවෙලකට හදා ගන්න ඕනේ මේක කරන එක හැමදාම සතියකට එකවරක් කරනවා වගේ එකක් පොඩ්ඩක් හදාගෙන කරන්න ඕනේ මොන මොකද අපි මේකට සම්මතයක් ඇති කරගන්න සතියකට එකවරක් හැමදාම මේ වැඩේ කරමු. හරි ඊට පස්සේ මොකද කරන්නේ? ඕක කරන්නේ හැමදෙස්සම try කරමු. මේ ඉහළ තත්ත්වයට පවත්වාගෙන යන්න හැමදෙස්සම උත්සාහ කරමු. දැන් හරි ලේසියෙන් කාමරේ හැදිවිච්ච කාමරේට ආවා. කාමරේට ආවට පස්සේ අපිට පේනවා අනවශ්‍ය දේවල් ගොඩක් තියෙනවා. අනවශ්‍ය දේවල් align කරලා තියෙන දේවල් වර්ග කරගන්නවා. ඊට පස්සේ වර්ග කරපු දේවල් ටික පිළිවෙලකට අසුරව ගන්නවා. අසුරව ගත්තට පස්සේ ඉඩ තියෙන තැන් වල අතපය තියෙන තැන් වල දූවිලි බැඳලා ඒ ටික පිරිසිදු කරගන්නවා. ඊට පස්සේ කාමරේ අස්සලානේ. ඊට පස්සේ අපි කල්පනා කරනවා ඇත්තටම මේක සතියකට එකවරක්වත් කරන්න කරා නම් හොඳයි කියන පදනම පොඩ්ඩක් ඇති කරගන්නවා. සම්මතයක් ඇති කරගන්නවා. ඊට පස්සේ ඒක හැමදාම පාත්තගෙන යන්න ඕනේ කියලා අපේම හිතත් එක්කලා අපි නිර්ණායකයක් එක්කලා බැඳෙනවා. ඔන්න ඒ කාරණා පහ තමයි පයිය සංකල්පෙන් තියෙන්නේ. හරි ලේසි. ඔයා කාමරේ අස්කරන විදිය ඔලුවට දාගන්න. පයිය සංකල්පෙ නිකම්ම කොට දාගන්න පුළුවන්.